ටවුන් එකේ විෂන් කෑකට ගියා නම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. ව්‍යස්තාවකුව කෙටුම්පත් කරන්නට පත් කරලා තියෙන තේරිංකාර ස්වභාව මගින් දැන් මේක කෙටුම්පත් කරගෙන යනවා. ඒ කෙටුම්පත් කරපු ව්‍යස්තාව ඉදිරි කාල පරිච්ඡේදයේදී අවෙක්ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පාර්ලිමේන්තුවට ඒ කෙටුම්පත ඉදිරිපත් කරාට පස්සේ ඒ පිළිබඳ විවාද කළා අවසාන ව්‍යස්තාව කෙටුම්පත් කිරීමට ක්‍රියා කරනවා. එතකොට හැම පක්ෂයටම තමන්ගේ අදහස් ප්‍රකාශ කරත හැකි. හැම මන්ත්‍රීවරුන්ටත් තමන්ගේ අදහස් මේ ව්‍යස්තාව පිළිබඳ ප්‍රකාශ කරත හැකි. දැන් මේ විපක්ෂය චෝදනා කරන්නේ ඔය කියන ෆෙඩරල් පරිණාමයේ රටදිනුවේ කියන එක තමයි කියන්නේ. ඒකනේ එදා ඉඳලම කරේ. මේ දේශපාලන බලකෑදරකමට හොඳින් හෝ නරකින් බලය ලබා ගැනීමේ ලංකාවේ දේශපාලන බලය නිසා තමයි 50 ගණන් වල ඉඳලා මේක අවුලලා අන්තිමට යුද්ධයක් බවට පත් කරේ. එතකොට ඒකී රාජ්‍යයක බලය බෙදහම කොහොමද ෆෙඩරල් වෙන්නේ? ඔය කතා කරන බොහෝ අය ඔවුන් ෆෙඩරල් මොකනවාද කියලා දන්නේත් නැහැ, ඒකී මොනවද කියලා දන්නේත් නැහැ, බලය බෙදීම කුමක්ද කියලා දන්නේවත් නැති අය තමයි මම දැක්ක TV එකේ කතා කරන්නේ. දැන් මේ විපක්ෂය බොහෝ විට කියනවා මේ ඡන්දයක් ඕනේ කියලා. ඒකුණා නෑ, ඡන්දයක් ඕනයි කිව්වට කාටවත් ඡන්දයක් පවත්වන්න බෑනේ. ඡන්දයක් ඕන නම් ඒ ඡන්දය පවත්වන්නට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 3-2 බහුතරයක් අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව විසුරුවහැරලා ඡන්දයකට යන්න. එහෙම නැත්නම් අවුරුදු 4 මාසයකට පස්සේ තමයි ජනාධිපතිවරයාට පුළුවන් ඕක විසුරුවන්න. ඒ නිසා කවුරු ඡන්දයක් ඉල්ලුවයි කිව්වත් වැඩක් නෑ. මන්ත්‍රීවරුන්ගෙන් 3-2 ලෑස්ති වෙන්න ඕනේ ඒ ඡන්දයට එකගතාවය පළ කරන්න. ඒ නිසා ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය. අපි ජනාධිපතිවරණයට මුහුණ දීලා අපි බලමු මොකද වෙන්නේ කියලා.